ආයුබෝවන් යාළුවනේ ඔන්න මේ ඉරිදා පිගියා බලන්න ලංකාවේ ලස්සනම ලස්සන දියල්ලක් ඇත්තරම මේ දියල්ල පිටලා තියෙන්නේ ඉහළ කොට්ටේ රේල්වේ ස්ටේෂන් එක කිප්පුව ඉහළ කොට්ටේ රේල්වේ ස්ටේෂන් එකට ඇවිල්ලා එතන ඉඳලා මීටර් 300ක් විතර රේල්වේ ස්ටේෂන් එක පව කරගෙන යද්දී අපිට හම් වෙනවා උමං මාර්ගයක් අන්නේ උමං මාර්ගයේ තියෙන අතුරු උමගක් මැදි කරගෙන තමයි මේ දියල්ල බිමට කඩ හැලෙන්නේ අතුරු ඉතාම සුවිශේෂ ස්ථානයක් යන්න ටිකක් අමාරුයි ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බලද්දි තේරෙයි අපි හැමදේම ඔයාලට බලන්න පුළුවන් විදිහට හැමදේම අපි එකතු කරන් ඇවිල්ලා තිනෝ ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලොත් මගේ channel එක subscribe කරන්න bell icon එක click කරන්න ඉස්සරහට ඇතර මේ අපි යන්න පාර තමයි ඉස්සර කෝච්චි පාර තිබිලා තියෙන්නේ දැන් ඒ පාර අයින් කරලා තමයි උමග හරලා ඇතුලෙන් කෝච්චි පාර යන්නේ මේ එතනින් යද්දී ඇත්තම පරිස්සමට යන්න ඕන සාර්ථකව වගේ දේවල් අපිට අඳුරු වෙන්න පුළුවන් ඒ වගේම පරිසරය හානි නොකර යන්න තක බලා ගන්න ඕනේ කලින් අපි ස්ටේෂන් එකෙන් දුම්රිය ගමන් ගන්න වේලාවන් කාලසටහන දැනගෙන පැමිණීම අනිවාර්යයි මොකද මේ උමග තරමක් දිගු උමගක් වන බැවින් අපට අනතුරු සිදුවෙන්න ඉඩ තිබෙනවා දුම්රිය අප ඇතුළත සිටින වෙලදී පැමිණියොත් සෑම විටම තමාගේ ආරක්ෂාව ගැන වග බලාගත යුතුයි ඒ වගේම අපි දැන් බලන්න යන්නේ මෙන්න මේ තියෙන පුංචි උමග ඒ උමගට යන්න අපි දුම්රිය මාර්ගයේ උමග ඇතුළතට පැමිණලා
අපි මෙන්න මේ හම්බෙන ජූඩියුමකින් ඉස්සරහට යන්න ඕනේ. එතකොට තමයි අපිට මේ දියල් බලා ගන්න පුළුවන්. ඔන්න යාළුවනේ, අපි දැන් දියල් බල්ල ආපහු අපේ ගමනාන්තය දක්වා පිටත් වෙන්න සූදානම් වුණා. එතකොට ඔන්න අපි දැන් එනකොටම අපේ උමග ඉවර වෙනකොටම අපිට දුම්රියක් පැමිණියා. ඒකයි මම ඉස්සල්ලා කිව්වේ තමාගේ ආරක්ෂාව අපි බලා ගන්න ඕනේ මේ ගමනේ යනකොට. දුම්රිය ගිහිල්ලා ඉවර වුණා. දැන් අපි පුංචි උමගෙන් නැවතත් දුම්රිය ප්‍රධාන උමගට පිවිසෙනවා. එතනදී පොඩ්ඩක් අපි පරිස්සම් වෙන්න ඕන, මොකද එතන තියෙන මීටර එකමාරක් විතර උසක්. එතනින් ඕගොල්ලන් බිමට පනින්න වෙනවා. ඒ පනිනකොට ගොඩක් පරිස්සම් වෙන්න. ඔන්න ඉතින් යාළුවනේ අපේ ගමන අවසානයි. මගේ වීඩියෝ එක බලලා ඕගොල්ලෝ යමක් ලබා ගත්තා නම් විශේෂයෙන්ම ඕගොල්ලන් කමෙන්ට් සඳහන් කරන්න. ස්ටේෂන් එක ළඟ තියෙන්නේ හරිම ලස්සන තැනක්. ඒ වගේම පරිසරය ආරක්ෂා කරන්නත් වගේ බලාගන්න, ඒ වගේම තමන්ගේ ආරක්ෂාව ගැනත් බලාගන්න, මොකද එතන ඉතාමත් අනතුරුදායක තැනක්. එහෙනම් යාළුවනේ පරිස්සමෙන් ඇවිත් මීයන් ඇල්ල රස විඳින්න ගිහිල්ලා එන්න.